ෝකිලිගන්නවා එඩ ක්කන්නන ය් අඩලකට. උන්නති අපි අද කතා කරන්නේ මුදර ගැන මුදරේ ඉතිහාහන්සේ මුදදරයේ විකාශනය සහ මේ වනකට පැරිණි මුද්දරයක වට්නාකම කියක් වෙනමද කියල අධි කරන්න බලාපොරොත්තු වෙනවා. ඉතින් හැමදාමත්වගේ කිය න ඔඇල තවමත්ත අපේ ් කියන සස්කයිප් කරන්න ඇත්තම් දැන්ම අප ැනඩ සක්බස්ක්‍රයි් කරන. ඒගේ ම ඒ එකග වීඩියෝින් කතා කරන්න නනි මනුවගේ මාර්තුකාවක් ගැනද කිය පහ කමෙන්ට ේක්ෂන්නින් කමෙන්ට් කක්ත්දාගනයන්න අමතක කරන්නා. අත්තරුණ උදරයක් කියලා කියන්නේ රටක් නියෝජනය කරන තානාපතිවෙරයෙක් වගේ දෙයක් ඒ රටේඉන්න ජාතික වීරවරයන් ඒ රටට ආවී නිගවරුක්ෂලතා මල්වර්ග කුරුල්ලන් ආදිය ඒ වගේම රටවෙසියන් වැදකත්කොට සලකන ස්ථාන ආදී කරුණු රාශයක් පිළිමඳව මුද්දර අධ්‍යයනය කිරීමෙන් අපට දැනගන්නට පුළුවන් ඉතින්න පුංචිකාලේ ඉතාමත් ජනප්‍රී විනෝදාංශයක් විදිර තිබුණු මේේ මුද්දරෙකුතු කිරීම මේ වනවිට ක්‍රමයෙන් අභාවයට යැමින් තියෙනවා මතකයි අමරිකාවේටු ජනාධිපතිවරයවික්කන ෆ්‍රරන්්ලින් රුස්ටවල් මතාත පකාශයක් කරල තිබුණා හු අසනී පෝසිටයදී ඔහගේ මුද්දරපත පෙරලා බැඩීම බෙහෙත්තුොලින් නොලද සුවයක් ලැබූ බව ඉතින් මේමගින් පැහැදිරි වෙනි මුද්දරෙ එකු කිරීම මානසික සුවයක් ලැබෙන ක්‍රියාකාරකමක් බවයි. ඉතිං ි මුද්දර ඉතිහාසය ගැන සලකා බලනකොට මුද්දරය සහ තැපැල් සේව අතර සමීප සම්බන්ධතාවයක් ඇති බව පෙනී යනවා පහලොස් වන සේවස පමණවන විට යුරෝපයේ රජපවුල් අතර. පනිමුුල හුවමාඩු කරගැනීම සඳහහා තැපැල් සේවේ මුලින්ම ආරම්භ වූ බවට ශක්ෂි හම්බ වෙලා තියෙනවා. මෙහෙම ආරම්භ වෙච්ච තැපැල් සේවාව ක්‍රමක්‍රමයෙන් පුළුල් වෙමින්. දෙවෙනි එඩ්වඩට් රජතුමා ඉංගලන්තයේ රජ කරන කාෙේ ඉකැෙන් එදන් සහේසිය හතරිස් දෙක විතර වෙද්දි රටවැසිට අවස්ථාවක් උදාාවනා රජතුමාට යම් කිසිමුදලක් ගෙවලා රටවසියාගේ තින පනිමුුඩ එහාමිහා යවන්න. මේ ආකාරයට තැපැල්සේවේ ක්‍රමයෙන් පුළල්වෙමින් ගොන ගෙද්දී එක්තර අවස්ථාවක ප්‍රායෝගික ගැටලුවකට මුහුණ දෙන්න සිද්ධ වෙනවා ඒ තමයි එවකට තිබුණ නීතිය අනුව ලිපිය ලබන පුද්ගලයා විසින් එම ලිපියේ ගාස්තුව ගිවිය යුතු වුවත් ලිපිය ලබන පුද්ගලයා එම ගාස්තුව ගිවීම ප්‍රතික්ෂේප කරන විටකදී එම වැය වූ මුදල අයකරගන්නේ කෙසේද යන ප්‍රශ්නය ඉතින් මේ ප්‍රශ්නයට ඉතාම සාර්ථක විසිදුමක් ලබා දෙන්න බ්‍රිතාන්‍ය ජාතික රෝලන්ඩ් හිල් මහතා සමත්වෙනවා හු සි ල්වලට මුදරයක් ඇලවීම මගින් ලිපියයේ ගාස්තුව අය කළ හැකි බවට ප්‍රකාශ කිරීම නිසා ඔහුව මුද්දරයේ නිර්මාර්තවරයා ලෙසිද සලකනවා. ඉතින් ඔහුගේ අදහසන අනුව ලෝකයේ පලවෙනිම මුද්දරයේ මීට අවුරුදු එකසේ හැත්තේ හතරකට කලින් හරියටම එද්දාස් අටසය හතලස් හයේ මෙයි මාසය හයවැනිද එංගලන්තිදි බිහිවෙනවා. ඉතින් මේ මුදරයේ හඳුන්වොන පි ප්ලක්් කියනෙ විශේෂ නම වික්ටූරියයා රජනගේ උඩුකය රූපයක් සහිතව පැන්ස එකක වටිනාකම කර නිෙකුත් කළ මේ මුද්දරේ රටේ නම සඳහන් කළේ නැහැ ඉතින් එදානි නම් අද දක්වාම ඒ සම්ප්‍රදාය නොනැසී පවත්වා ගනිමින් ලෝකයේ රටේ නම සඳහන් වො කර මුද්දර නිකුත් කරන එකම රට බවට එංගලන්තයේ පත් වෙලා තියෙනවා ඉතින් ඊට පස් ඩුවකිත් දෙවෙනි මුද්දරේ විදිහට නිල් පාට පෙනි බ්ලු කියන මුදරය නිකුත්තෙනවා මේකත් වික්ටෝරියයා රජනගී උඩුකයි රූපයක් සයිතෝ පැන්ස දෙහික වටනාකමකර නිකුත් වෙන්නේ ඉන්න අනතුර තුමල මුද්දරේ විදියට පි රෙට් කියල මුද්දරේ රතුපාටි යුක්තව නිකුත්තෙනනවා මේක තියන්නේෙ වික්ටෝරියයා රජනගී උඩුකයි රූපයක් පැන්ස එකක වටනාකමකටයි නිකුත් වෙලා තියෙන්නේ ඉතින් අපි කතා කළේ මුද්දර සම්බන්ධව ලෝක ඉතිහාස ගැන පි දැම් බලමු ලංකාවිත් අත්ේ ගැ ප හෙම දන්න දෙද තමයි ලංකාව බ්‍රතාානය යටත් විදිතයක් පවිදිහට තිබුණ කියන එක. ඉතින් බ්‍රිතානය ලංකාව පාලනය කරන අතරයි. එත්දා සටසය පනස් හත්තේ අපප්‍රීල් මාසි පලවෙනිද ලංකාව පලවෙනි මුදරයේ නිකුත් වෙනවා. මුද්දරයේ රට විදිහට සිලෝන් කියල දැක්වෙන්නේ. පැනිිස එහෙක වටිනාකමකටයි නිකොත් වෙන්නේ වික්ටෝරියාරජනගේ උඩුකය රූපයක් සහිතව. ඉති මේ විදිහර එද්දාසස් අටසය පනස් හතේ ඉඳලා එද්දාස් අටසය හැත්ත දෙකදක්වා අවුරුදු පහළවක් ඇනකම්. ලංකාවි මුදර නිකුත්තුනේ සිලින් සහ පැන්ස කියර මුදල්ල ඒකවලින් රුපියන්ශහ සතවලින් මුදර නිකුත්වවෙන්න ගත්ත එදහස අටසියය හැත්ත දෙකෙන් පස්ස. එතතරන වෙද්දස් නවසිය හතරිස්සටේ පෙබරවාරි හතරවෙනිද ලංකාවඩ නිහස ලැබීම නිපිති කරගෙන නිකුත්කරඩයේ සේනානායක මහතාගේ රුව සහිත සමරු මුද්දරයේ තමයි ිනිිතාවවද සිිලෝන් කියන නම වෙනුවට ශ්‍රී ලංකා ලෙස පාවිච්චි කරන පටන්ගත්තේ. ඉතින් එතැන්සිර නිගුත් වෙන්න ගත සෑම මුද්දරයකම රටේ නම ශ්‍රී ංකා කියලතමයි සඳහන් වුුණේ. ඉති මේතෙක්ලාම ඔයාලව දැනුවත් කරන්න පැරණ මුදරව වලට දැන් තියෙන වටිනාකම් පිළිබඳව. මහාබ්‍රතායේ පිහිාතියනවා ස්තැල්ි ගිබන්ස් කියල සමාගමක්. හි සමමාගම තමයි ලෝකී මුදර සබන්ඳව තුරතුු සපෙන මධ්‍යස්ථානය වෙන්නේ වගේම මේ ස්ටැල්ලි ගිබන්ස් කියන සමාගමෙන් තමයි ලෝකී සෑව පැරණි මුදරයකම වටනාකම තක්සේරු කරන්නේ. අපි දෙැබැලු ලෝකයේ පැරනිම මුදරේ වන පෙනි බ්ලක් මුදරේ ගැන. මේ පිනි බ්ලක් මුදරේ විද කැටගරයටතේ විද පලේට්ස්වලින් මුදර විශාල සංක්‍යාවක් නිකුත් වෙලා තියෙනවා. උදාහරණයක් විදිර පලේට් 1න් හා පලට් 1න්B කියන පලේට් ස්ලින් මුදර මිදයන දහයකට වලා නිකුත් වෙලා තියෙනවා. එහින්ද ඒ කැටගරයකට අයද බලක් මුදර විශාල මුලකට අලිවි වෙනි නැහ. නමුත් පලේට් නම්බ ලෙවන් කියෙනෙ කැටගරියකින් මුද්දර නිකුත්වෙලා තියෙන්නේ මුද්දර එක්ලක්සේ හැටාට දාහක් විතරයි. අන්න ඒනිසා පලේට් නම්බ ලවන් වලින් හදපු පෙනි බ්ලක් මුදරය බ්‍රතානය පවම් ලක්ෂ ගණනාවකට වටිනවා. ගීම තමයි ංකාවෙ පලවෙනි මුදරේ ගත්තුොත් එයින් මුදර හැටදාහක් නිකුත් වෙලා තියෙනවා. ඉතින් මේ මුද්දරවල සීල්ලෙ එක වැදිල තියෙන ප්‍රමාණය සහ මුද්දරයේ කොලිටි එක අනුව වටිනාකම වෙනස් වෙනවා. සීල්ලක වැදුනු මුදරයක් සාමානයේ රුපියල් විසි පන්දාහක සිට ඉහළමිලකට ගන්න පුළුවන්. සීල්ල එක වැදුන් නැති ලංකාව පලවෙනි මුදරයක්න රුපියල් ලක්ෂ දහයක පමණ මිලකට අලිවි කරන්න පුළුවන්. වගේ තමයි ලංකාව වැඩි මිලකට අලවිවන මුදරය වෙන්නේ ලංකාවි හතරවෙෙනයට නිකුත් කළ ඩල් රෝස් කියන මුදරය. මේ මුද්දරය එද්දාස් අටසිය පනස් නමය අවුරුද් දෙෙදී අඳුරු රෝසපාටය යුක්තව නිකුත් වෙනවා මුද්දර හද්දාස් හාරසීක් විතරයි නිකුත් වෙලා තියෙන්නේ. අන්න ඒ රයානස්කම හින්ද තමයි මේ ඩල් රෝස් කියන මුද්දරයට මෙච්චර ලොකු වටිනාකමක් ලැබෙන්නේ. සාමාන්‍යෙන් පාවිච්චි කළ සීල් වැදනු ඩල් රෝස් මුද්දරත් රියල් ලක්ෂ පහක පමණ සිට ඉහළ මිලකට විකිනිෙනවා. පාවිච්චි නොකළ ඩල් රෝස් මුදරයක වටිනාකම බ්‍රිතාන්නේ පවුම් හැත්ත දහක් පමණ වෙනවක් කියලා ස්ටැනිි ගිබන් ආයතනය තක්ෂීරු කරලා තියෙනවා රුපියල් වලින් ගත්තොත් රුපියල් එක්කෝටි හැට හත් ලක්ෂයක් පිදර වෙනවා. ඉතින් මේ වීඩියක හොඳයි කියලා හිතනවන්නම් ඔයාගේ යාලුවන්ට අත් බලන්න මත ැතිව ශ්‍රයා කරන්න වගේම ඩොක්කාන් කියනල තාමත් ස ස්ර කළනත්ත ැන්නනම චන කර